ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එකේ අපි අප්කමින් ක්‍රිකට් සෙග්මන්ට් එක තමයි මේ පටන් ගන්න සූදානම් වෙලා ඉන්නේ. අද අපි තවත් අති දක්ෂෙක් වගෙනාව සෙන් ජෝසෙෆ් එකේ වයස අවුරුදු 15න් පහල කණ්ඩායම තමයි මේ අනුශාසනය කරන්නේ. හැබැයි 15න් පහල වුණාට මේකේ දක්ෂතාවයෙන් බැලුවාම නම් සැහැන් ඉහළ තැනක තමයි මෙයා ඉන්නේ. අපේ රටේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ලාබාල ක්‍රිකට් කෙනෙක් තමයි මෙයා. එහෙනම් බලමුද කවුද මේ ක්‍රිකට් වැඩ කියලා. රයිට් සහන් දාබඩේ තමයි අපි අද හොයනාපු පොඩි අති දක්ෂ වැඩ්ඩා. කොහොමද සහන්? හොඳින් ඉන්නයි. දැන් සහන් කියන්නේ මේ තාම වයස අවුරුදු 15න් පහල ක්‍රීඩකෙක්. හැබැයි සහන් මේ හැමෝම අඳුර ගන්නවා මෙතනම්ම දක්ෂ කොහොමද කොහොමද මේ කොහොමද බිහි වුනේ කියලා. කොහොමද සහන් ක්‍රිකට් වල ආරම්භය? මම ක්‍රිකට් ආරම්භ කරේ 3 වසරේදී. 3 වසරේදී. 3 වසරේදී. 3 වසරේ කියන්නේ වයස අවුරුදු 8ේදී. මම මුලින්ම ඇකඩමි සෙල්ලම් කරලා 4 වසරේදී 13 C team ගැව්වා. 13 C team ගාලා 5 වසරේ 13 B ගාලා. දැන් ඔය 4 5 වසර කියන්නේ කොයි ඉස්කෝලේද? ලුම්බිනියයි. කොළඹ ලුම්බිනියද? හා හා. ඊට පස්සේ මම 13 මොනවද අවුරුදු 5 සෙල්ලම් කරායි. C team අවුරුදු 5. 13 අවුරුදු 5 සෙල්ලම් කරා. 13 අවුරුදු 5 C team එක අවුරුද්දයි B team එක අවුරුද්දයි A team අවුරුදු 3යි සෙල්ලම් කරා. අන්තිමට අවුරුදු වයස අවුරුදු 8 තමයි ක්‍රිකට් ආරම්භ කරන්නේ. කියන්නේ 3 වසරේදී. ඔව්. දැන් මෙච්චරම් පොඩි වයසකද ක්‍රිකට් ආරම්භ කරන්න නම් ගෙතරින් හරි කවුද يعني ක්‍රිකට් ගහමුලද වා මෙතනද කොහමද අපේ අයියලා දෙන්න පොඩි අයියලා දෙන්න සෙල්ලම් කරනවා ක්‍රිකට් ඒගොල්ලෝ සෙල්ලම් කරනවා දැකලා මට ආසාවක් ඇති වුණා මටත් يعني සෙල්ලම් කරලා කවදා හරි හොඳ තැනකට එන්න ඕනේ කියලා ලංකාවේ කවුද පොඩි අයියලා දෙන්න කවුද පොඩි අයියලා දෙන්න තනුක දාබරේ ලොකු එක්කෙනා ඊට පස්සේ අමිත දාබරේ දැන් තනුක දාබරේ සහ අමිත දාබරේ කියන්නේ විශේෂම තනුක දාබරේ කියන්නේ ශ්‍රී ලංකා 19 පහල කණ්ඩායමක් නියෝජනය කරපු අති දක්ෂ වැඩේ. අයිය ගැන පොඩ්ඩක් කියලා ඉස්සලම්. අයිය ගැන අය කිව්වොත් එහෙම අයිය 19 පහල ඉංග්‍රීසි ටුවර් එක කරා 2016. 2016 ටුවර් එක කරා පකිස්තාන් ටුවර් එකකුත් කරා අන්ඩර් 19. තව අන්ඩර් 19 ස්කෝඩ් එක හිටියයි. දැන් අයියා මෙතරම් දක්ෂතාව දක්වපු ඉඳන් නේද මල්ලිට ක්‍රිකට් ගහන්න හිතුනේ. ඔව් අය. කොහොමද දැන් අයියද මුලින්ම අයියද ෆස්ට් කෝච් වගේ තුවර? ඔව් අයියා තමයි ෆස්ට් කෝච්. අයියා මොනවද කියන්නේ පොඩි කාලේ වාර්. අයියා කියනවා අයියා මොලේ කල්පනා කරලා සෙල්ලම් කරන්න හොඳ තැනකට එන්න පුළුවන් මාංශෝ කැප් ක්‍රීම් කරොත් හොඳ තැනකට එන්න පුළුවන් කියලා. දැන් එතකොට අයියා මැච් ගහද්දී ඔයා යනවා බලන්න එහෙමද? ඔව් මම යනවා. ගිහලා අයියා ගහනවා බලන් ඉන්න කොහමද මමත් මෙතනට ගහනවා කියලා හිතාගත්තනේ. ඔව්. දැන් එතකොට අයියා ලොකුම අයියා තනුක දාපරි. ඊට පස්සේ අයියා කවුද? ඊට පස්සේ අමිත දාපරි. එයා ක්‍රිකට් ගහනවද? ඔව් එයා ක්‍රිකට් ගහනවා. එයා කොහොද ක්‍රිකට් ගහන්නේ? එයා දැන් සෙල්ලම් කරන්නේ මුලින්ම සෙල්ලම් කරේ යා ලුම්බිනි විද්‍යාලේ. ලුම්බිනි විද්‍යාලේ කරා එයා ඕ ලෙවල් වලින් DS සේනානායක විද්‍යාලේ ගියා. එයා දැන් අන්ඩර් 19 සෙල්ලම් කරනවා DS එකේ. එයා අන්ඩර් 15 මැලේසියා ටුවර් එකක් කරා 2018 2017. බලන් ගියාම මේ ආබරේ පවුලම ක්‍රිකට් පවුලක්. එහෙම නේ. දැන් ලොකු අයියා ශ්‍රී ලංකා ගහලා තිනවා අන්ඩර් 19. දැන් පොඩි අයියා ශ්‍රී ලංකා අන්ඩර් 15 ටුවර් කරලා තිනවා. දැන් පොඩි මල්ලිත් අන්ඩර් 15 ස්කෝඩ් එකේ ඉන්නවනේ ශ්‍රී ලංකා ස්කෝඩ් එකේ ඉන්නවා ඉතින් මේ ක්‍රිකට් පවුලක පොඩි පුරුක තමයි සහන් දාපරි කියලා කියන්නේ ඉනිස තමයි සහන්ේ කතා බහ කරන්න ඕන කියලා ඉතින් ඉතරම්ම දක්ෂෙක් වැඩෙක් දැන් සහන් දැන් ඊට පස්සේ කොහොමද දැන් 13න් පහල ලුම්බිනි ස්කෝඩ් ගහුවා ඊට පස්සේ මොකද උනේ 13න් පහල මම ලුම්බිනි විද්‍යාලේ සෙල්ලම් කරන් ඉද්දි මම CCC ක්ලබ් එකකුත් සෙල්ලම් කරා අමතර ඇකඩමි එකට ඕකේ ඇකඩමි එකේ සෙල්ලම් කරන් ඉද්දි ඒකේ ටුර්නමන්ට් එකේ එක මැච් එකේ මම ස්කෝර් කරා ලකුණු 33ක් ස්කෝර් කරා ගෝවල මම ඒකේ මැදින් ඇවිල්ලා කියන්නේ අපේ කණ්ඩායම කියන්නේ බිඳ වැටලා කියන්නේ උඩ පේස්ල බිම ඇතුලේ ඉද්දී මොනවද මම තමයි ලකුණු ගාලා ටීම් එකේ නග්ගල දුන්නා අය ඒකේ සාන්ත ජෝසප් විද්දාලේ සර් කෙනෙක් මේ මැච් එක බලන් ඉඳලා තිනවා ඒ සර් ඊට පස්සේ මොනවද අපේ කෝච් සර්ට කතා කරලා කිව්වා මේ ළමයා කවුද එයාව මොනවද ජෝසප් විද්දාලේට දෙන්න පුළුවන්ද කියලා කතා කරලා ජෝසප් විද්දාල ගන්න පුළුවන්ද කියලා ඊපස්සේ ඒකෙන් තමයි මම මොනවද ආණ්ඩ දෙවටින් ලාස්ට් එකට ජෝසප් විද්දාලේට ගියා සාන්ත ජෝසප් විද්‍යාලය. ආ කියන්නේ ලුම්බිනි එකේ ඉඳලා වාසෙල්ලම් කරනවා දැකලා කෝච් කෙනෙක් සති ජෝසප් එකේ එයා තමයි කතා කරලා තියෙන්නේ යන් ජෝසප් එකට කියලා. ඔව්ද තමයි ලුම්බිනි ඊට සහන් අන්තිමට සෙන් ජෝසප් එකේ සහන් උනේ නේ. ඔව්. දැන් සෙන් ජෝසප් එකට ගියාට පස්සේ කොහමද සහන් වාගේ ක්‍රිකට් චේන්ජ් උනේ? ඒක ගියාන් පස්සේ අය මම ඒක අන්ඩර් 13 ලාස්ට් ඉයර් සෙල්ලම් කරා. අන්ඩර් 13 ලාස්ට් ඉයර් සෙල්ලම් කරලා අපි ඒකේ ක්වාඩර් ෆයිනල් සෙමි ක්වාඩර් ෆයිනල් එකක් ආවා. ක්වාඩර් ෆයිනල් ලැවිල්ලා අපි ඒකේ
එක බෝලයක්වත් බැට් නොකර ඒ කියන්නේ ෆීල්ඩින් දවසම ෆීල්ඩින් කරලා අපි ඒකේ එලියට ගියා ටුර්නමන්ට් එකේ. ඒගොල්ලෝ පොයින්ට්ස් වැඩිලා අපි ඒකෙන් ටුර්නමන්ට් එකේ එලියට ගියා. ඊට පස්සේ නෙක්ස්ට් ඩේ එකේ මොනවාද අන්ඩර් 15 ෆස්ට් ඉයර් සෙල්ලම් කරායි. දැන් ඔයාගේ අන්ඩර් 13 කාලේම ඔයා ගහපු ලකුණු පොඩ්ඩක් කියන්න කොච්චර ලකුණු ගහලා තියෙනවද වැඩිම ලකුණු කාටද ගැහුවේ? අන්ඩර් 13 එකේ ආයේ මම මොනවාද පැට්‍රිස් මැච් එක සෙල්ලම් කරා 107ක් ගැව්වා සෙන් තෝමස් කෝට් එකේ. ඒක තමයි මගේ අයිස්කෝ එක අන්ඩර් 13 එකේ සාන්ත ජෝසප් විද්‍යාලේ ගාපු. ලුම්බිනේ ලුම්බිනේ ගැව්වායේ මොනවාද වත්තල සෙන් ජෝසප් විද්‍යාලයට 138 නොට් අවුට්. 13 කාලේ. 13 කාලේ. 13 දෙවෙනි අවුට් දෙයි. දැන් මේ මෙච්චරම් පොඩි කාලෙකදී 100 ගහනවා කියන එක සහන් ලේසි නෑනේ. කොහොමද මේ මෙච්චර patience තියාගෙන මැනේජ් ඉන්න මම ගොඩනගා ගන්න. ඒකටයි හොඳ කැපකිරීමක් තියෙන්න ඕනේ. කැපකිරීම ආ වුණුවක් තියෙන්න ඕනේ. අදිස්ථානේ තියෙන කැපකිරීම මාන්සෙලා කරත් එහෙම යන්න පුළුවන්. යන්න පුළුවන්. දැන් ඔයාගේ අන්ඩර් 15 කොහොමද මල්ලි ඔයාගේ performance? අන්ඩර් 15 නෑ මම ටුර්නමන්ට් මැච් එක 107යි නොට් අවුට් ගැව්වා. අන්ඩර් 15 ෆස්ට් ඩේ එකේ. සෙකන්ඩ් රවුන්ඩ් ෆස්ට් මැච් එකේ මාරිස්ටලා විද්‍යාලේ නිකම් මාරිස්ටලා විද්‍යාලේ ගියා. ඒ අවතර තව කළුතර 30 මැච් එක 33ක් ගැව්වා. මම ඒ මැද්ද විතරයි ස්කෝර් කළේ. දැන් ඔයා මෙච්චර කාලයක් ගහපු මැච් වලින් සහන්න වැඩිම ලකුණු ගහපු මැච් එක මොකක්ද? 13 15 ඔක්කොම එකතු බැලුවොත් එම් 13 එකේ තමයි මගේ බෙස්ට් ස්කෝර් 138. 138. දැන් ඊට පස්සෙ වා නෙල්සන් මෙන්ඩිස් ක්ලබ් එකට ජොයින් වෙනවා නේද? ඇකඩමි එකට. ඒක කොහමද? ඒක අයියේ අපේ අයියලා කොයි කාලද ජොයින් වුනේ? 2013 තමයි මම ඇකඩමි CCC ඇකඩමිට ජොයින් වුනේ. 2013 ජොයින් වෙලා ඒකේ නෙල්සන් මෙන්ඩිස් ටුර්නමන්ට් මම 3ක් 4ක් සෙල්ලම් කරා. ඒක කොහමද performance වාගේ? ඒකේ performance කරා අයියේ 53ක් ගෙව්වා. ලාස්ට් එකේ 53ක් සෙල්ලම් කරා. එච්චර තමයි. તો සහන් ඕන වෙලාවක හදිසි ඕස්පින් පන් දෙවන කිදවත් පාවිච්චි කරන්න පුළුවන් කැප්ටන් කෙනෙක් නේද? ඒක කොහොමද දිනුනේ? ඒක අයියේ මම පැට්‍රිස් කරන් ඉද්දි يعني බැට්ස්මන්ලට බෝල් කරලා يعني මම පාර්ට් ටයිම් බෝල් කෙනෙක් විදියට ඉතින් ටීම් එකේ ඉන්න يعني ටීම් එකේ විකට් එකක් එම ඕන වුණොත් එම මම මැද්දෙන් ඇවිල්ලා බෝල් කරනවා. බෝල් කරනවා. හදිසි අවස්ථාව. හදිසි අවස්ථාව. සහන් දාබලේ කියන්නේ කණ්ඩායමේ ඉන්න ආරම්භක පිතිකරුවා. සහන් දැන් ආරම්භක පිතිකරුවෙක් වෙන්න නම් වාහ හිතන ඉදිරි තාම පොඩි වයසකදී මොනවාගේ දේවල් හදා ගන්න ඕන? ඒ කියන්නේ අයියේ හොඳ ෆාස්ට් බෝලර්ස්ලට ෆේස් කරන්න ඒ කියන්නේ ඉස්සරහ අකුල බැට් කරන්න පුළුවන් ඉන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ස්විම් එකකට ඒ කියන්නේ හොඳ පේස් එකකට ෆාස්ට් බෝලර් කෙනෙක්ට දාන්න ෆේස් කරන්න පුළුවන් වෙනවා. දැන් මම දැක්ලා තියෙනවා සහන්ව බැට් කරද්දී වාර මේ ස්විම් වෙන බෝල් එකත් හරි ලේසියට කකුල දාලා කියලා ඩ්‍රයිව් එකේම ගහනවානේ. මේ මට හිතා ගන්න බැරි නම් මේ පොඩි කොල්ල කොහොමද මෙච්චර උතර ගහන්නේ කියලා. හා කොහොමද ඒ වගේ ප්‍රැක්ටිස් කිරීම තදාගත්තේ? ඔව් ඒ අලින් පෙර වුණ තමයි ඒ ප්‍රැක්ටිස් කළා. කෝච්චස් ලත් එක්ක එකතු වෙලා නේ. ඔව්. දැන් සෙන් ජෝසප් විද්‍යාලේ කියන්නේ කෝද සහන් ගොඩාක් දක්ෂ ක්‍රීඩකයෙක් බිහිවෙච්ච තැනක්. එතකොට දැන් ටීම් එකේ දැන් 19 ටීම් එකේ පාවගෙන ගොඩක් දක්ෂ ප්ලේයර්ස්ලා. එතකොට කොහොමද වාර්ත ඒ වගේ ලොකු ප්ලේයර්ස් ලත් එක්ක එකට ප්‍රැක්ටිස් කරන්න හම්බෙච්ච එක ගැන හිතෙන්නේ? ඇත්තමයි මට වාසනාවක් තමයි ඒගොල්ලන්ගේ ඒ ලොකු පේස්ටත් එක්ක සෙල්ලම් කරන්න හම්බෙච්ච එක. මගේ කියන්නේ අත්දැකීමක් තමයි ලොකු පේස්ටත් එක්ක සෙල්ලම් කරාම ලොකු අත්දැකීමක් හම්බ වෙනවා. දැන් සෙන් ජෝසප් එකේ කවුද ඉන්න මල ලොකු ප්ලේස්ලා 90 ටීම් එකේ ඉන්නේ? දුනිත් එල්ලාලගේ ඉන්නවා. දුනිත් එල්ලාලේ කැප්ටන් ඉන්නවා. සෙරන් ෆොන්සේක අයියා ඉන්නවා. තව සෙවොන් ඩැනියෙල් ඉන්නවා. තව ඉන්නා ඩිනාල් අයියා ඩිනාල් කියලා අයිය කෙනෙක් ඉන්නවා. ඒ යාළුවත් එක්ක ඔයාලා කතා බහ කරලා හොඳට අඩුපාඩු හදා ගන්නවද? ඔව් ඒගොල්ලන්ට ඒ තමයි ප්‍රැක්ටිස් කරන්නේ. කිසිම අවුලක් නැද්ද? නෑ. අවුල ලොකු කියලා එහෙම ප්‍රශ්නයක් නැද්ද? නෑ. හොඳට කියලා දෙනවා. ඔව්. කොහොමද දුනිත් වෙලාලගේ කැප්ටන් එයා ශ්‍රී ලංකා 15 එකේ කැප්ටන් කරා කොහොමද දුනිත් අයගේ වැඩ කටයුතු? එයාගේ හොඳට මම කැප්ටන්සි එක හොඳ නොලෙජ් එකක් තියෙනවා යාට. කැප්ටන්සි එක කැප්ටන් කෙනෙක්ට තියෙන ඕනේ දෙයක් මෙයාගා තියෙනවා. කියන්නේ පොඩි ලොකු කියලා නෑ. කියන්නේ එයා හැමෝටම කියන්නේ එක වගේ කියන්නේ උදව් කරනවා. නාද මොනාරි අඩුපාඩු මොනාරි තියනවා මල්ලි මේම කරපන් අරම කරපන් කියලා කියන්නේ වැරද්ද මොනාරි තියනවා එයා කියලා දෙනවා. කියලා දෙනවා. ආ ෆයිට්. දැන් සහන්ට මේ පොඩි කාලයක් තමයි වයස අඩු 15 කාලයක් කියන්නේ පොඩි තමයි පොඩි වයසක්. මේ පොඩි වයසට සහන්ට හම්බෙච්ච සම්මාන මොනවද? මට හම්බුලා තියෙනවා අයියේ මෑන් ඔෆ් ද සීරීස් හම්බුලා තියෙනවා. මම CCC එකේ ටුවර් එකක් ගියා හයිදරාබාද්. ඉන්දියා හයිදරාබාද් ටුවර් එකක් ගියා. ඒකේ බෙස්ට් ඕල් රවුන්ඩර් සම්මානයක් අම්බිලා තියෙනවා අර ටුර්නමන්ට් එකේම. ටුර්නමන්ට් එකේම තව මට මෑන් ඔෆ් ද මැච් අම්බිලා තියෙනවා ඒ ටුර්නමන්ට් එකේ. තව එම්බරෝස් බේස් ෆීල්ඩ් බේස් බේස්මන් නේම් සම්මාන අම්බිලා තියෙනවා. ලුම්බිනි ස්කූල් එකේ තම්බලා තියෙනවා. සෙන් ජෝසප් එකේ තම්බලා තියෙනවද? සෙන් ජෝසප් එකේ තම්බලා තියෙනවා. දැන් සහන් කියන්නේ කොළඹ හැදුණු වැඩුණු කොල්ලෙක්. ඔව් ඒ නිසා පහසුකම් ඔක්කොම තියෙනවා සහන්ලා. ඔව් දැන් ගමේ ක්‍රිකට් මේස් පහසුකම් නැහැ නේ.
දැන් සහන්ට කොහොමද දැනෙන්නේ මේ සීළු පහසුකම් කියන වටපිටාව ජීවත් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා ගහන කරන්නේ සහන්ට කොහොමද ඒක දැනෙන්නේ දැන් අපි ගම්මේ ක්‍රීඩකත්ව ආශ්‍රය කරලා තින් ඒගොල්ලන්ට මුහුතු වෙ පහසුකම් නැහැ නේ ඒක වාට එහෙම නැහැ හැමදේම තියෙනවා ඉතින් ඒක කොහොමද වාට දැනෙන්නේ ඇත්තමයි ඒ කියන කිව්වොත් මගේ වාසනාවකට තමයි මම කොළඹ ඉපිදිලා මම ක්‍රිකට් තෝරගෙන තින්නේ මට ඒ කියන්නේ ක්‍රිකට් වලට ඕන කරන හැම පහසුකමක්ම තියෙනවා අඩුපාඩුවක් නැතුව තියෙන තව උදව් කරන අයත් ඉන්නවා ඒ සහන් වාසනාවන්තයි මොකද දැනන්ද ඔය වගේ කතා කරන්න හම්බෙන් කිහිප දෙනෙක් විතරයි ගොඩක් අත් එක්ක කතා කරොත් අපිට ගොඩක් දේවල් නැහැ ඔය වාටේ දේවල් කියලා කොහොමද ඔයගේ ස්කෝලෙන් ලැබෙන සපෝට් එකෙන් ජෝසප් එකේ සෙන් ජෝසප් එකෙන් ආයේ මට කෝචස්ලා සර්ලා මිස්ලා ඉන්නවා ඒ කියන්නේ ඒගොල්ලෝ පුළුවන් පුළුවන් හැම දෙයක්ම මට කියන්නේ උදව් කරනවා තව ඒක දෙමාපියොත් ඉන්නවා උදව් කරන දෙමාපියෝ ළමයින්ගේ දැන් සහන් තම 10 වසරේ මගේ අම්මට එතකොට තාත්තා සපෝට් කරන්නේ නැද්ද? තාත්තා කියන්නේ ක්‍රිකට් වලට කියන්නේ අවශ්‍ය කියන්නේ බාණ්ඩේව බඩු ටික අරන් දෙනවා. තව ඒ කියන්නේ මැච් බලන්න එච්චරේ නැහැ. එච්චරේ නැහැ. එච්චරේ. රයිට්. දැන් සහන් දාබඩේ. වා! තාම් පොඩි ක්‍රීඩකෙක් ඉතින් වා ආස කරන ක්‍රීඩකයෙක් කවුද වාගේ? ෆේවරිට් ක්‍රිකට් කවුද? මගේ ෆේවරිට් ක්‍රිකටර් විරාට් කොහලි. විරාට් කොහලි. අයියේ. මොකද එයා රයිට් හෑන්ඩ් කෙනෙක් කියන්නේ. මම ශ්‍රී ලංකාවේ රයිට් හෑන්ඩ් විදියට. කියන්නේ එයා බැට් කරන ස්ටයිල් එකට තමයි මම වැඩිපුර ආසක. දැන් ලංකාව යාස ක්‍රීඩකෙක් නැද්ද ඔයාට තුව? ලංකාව ආස කරන කුසල් මෙන්ඩිස්. කුසල් මෙන්ඩිස්. ගොඩක් ආසයි කුසල් මෙන්ඩිස්. තව? කුසල් මෙන්ඩිස් ආසයි. තව දිමුත් කරනවාට ආසයි. හ්ම්. ඔයාගේ ස්කෝලින්ද? ඔව්. රයිට්. දැන් කොහොමද සහන් දැන් ඔයාගේ ප්‍රැක්ටිසස් සිදු වෙන්නේ කොහොමද? කියන්නේ ස්කූල් ප්‍රැක්ටිස් දිනවා, ක්ලබ් එකේ ප්‍රැක්ටිසස් දිනවා. ගෙදර කොහොමද මේ ඔයාගේ ප්‍රැක්ටිස් බැලන්ස් කරගන්නේ? ප්‍රැක්ටිස් බැලන්ස් කරගන්න මම කියන්නේ ක්ලබ් එකේ ප්‍රැක්ටිස් දින දවසට ක්ලබ්ේ ප්‍රැක්ටිස් යනවා ස්කෝලේ තියෙන ප්‍රැක්ටිස් දවසට ස්කෝලට යනවා ගෙදර මොනවද කරන්නේ ක්‍රිකට් සම්බන්ධව මහා සිදුවේ ගෙදර මම බැටල් කරනවා ඒ බැටල් වල තාර බෝලයක් එල්ලලා තියෙනවා ඒකට ඇඟින් බෝල ඒකෙන් සෙල්ලම් කරනවා ඒ වගේ තමයි සහන් දැන් ඔයාගේ මේ පොඩි කාලයක් වුණත් මේ ක්‍රිකට් ජීවිතේ වාත් එක්ක ගොඩක් ළඟින් ඉඳලා වට උදව් කරපු පිරිසක් ඉන්නවනේ ඒක ඇත්ත මතක් කරන්න ඕනේ නේ අනිවාර්යයෙන් ඒ අයගේ අයියේ ඒ කියන්නේ අම්මා මුලින්ම අම්මයි තාත්තා මුලින්ම අනිවාර්යයෙන් අම්මයි තාත්තා මුලින්ම ඒ අයියලා අයියලා සහෝදර හා පවුලේ ඉන්න අනිත් කට්ටිය මාමලා නැන්දලා අය ඒගොල්ලෝ සපෝට් කරනවද ඔයගොල්ලෝ සපෝට් කරනවා ඒ කියන්නේ මට අවශ්‍ය කියන්නේ සපත්තු අනම්මනම් ඒවා ඒගොල්ලන්ට පුළුවන් විදිහට අරන් දෙනවා ඒවා තියෙනවා තව කෝචස්ලා ඉන්න අය ලුම්බිනියේ ඉන්න කෝචස්ලා උදව් කරපු අය තව ජෝසප් එකේ තව ඉන්න CCC එකේ හෙන්සම් මෙන්ඩිස් එයා අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ සහන් වගේ සෙන් ජෝසප් එක ගැන මතක් කරන්න එපා ඔව් ඒකේ ෆාදර් රෙක්ටර් අමතර ස්ටාෆ් එක ස්ටාෆ් එක යාළුවාගේ ස්කෝල් ෆ්‍රෙන්ඩ්ස් යාළුවේ ස්කෝලේ යාළුවෝ ස්කූල් මාර්ක් මිස් වුණාට පස්සේ ඒගොල්ලෝ උදව් කරන්නේ නැද්ද ඔව් ඒගොල්ලෝ මට මොනාරි නෝට්ස් මොනාරි මගේ අරනොත් එකේ මැච් එකකට මොනාරි කියලා නෝට්ස් මොනාරි මගේ අරනොත් ඒගොල්ලෝ මට කියලා දෙනවා ඒ මොනාද තියෙන්නේ කියන්නේ නෝට්ස් ටික ලියලා දෙනවා එයාගේ උදව් කරනවා හොඳයි සහන් දැන් අන්තිම ප්‍රශ්නේ ඔයාගේ අවසන් බලාපොරොත්තු මොකක්ද අවසන් බලාපොරොත්තු මම කියන්නේ හොඳට මහන්සි වෙලා කැප කිරීමකින් අදිස්ථානින් ලංකාවේ හොඳ ලෝකෙ පිළිගත් උන ක්‍රීඩකෙක් වෙනවා ලෝකෙ පිළිගත් ක්‍රීඩකෙක් වෙන එක. ඒ කියන්නේ කවදාද ශ්‍රී ලංකා ටීම් එකට අනේක තමයි සාංග බලාපොරොත්තු. සාහන්ට කොතරම් විශ්වාසයක් තියෙනවද මේ ටාගට් එකට වාරේ යන්න පුළුවන් කියලා? මම ඇත්තටම කිව්වොත් අයි මම කියන්නේ උපරිම විශ්වාසයක් තියෙනවා ඒ තැනට යන්න පුළුවන් කියලා. මාන්ත්‍රෝත් ඒ තැනට යන්න බැරි නෑ කියලා දන්නවා. කියන්නේ සාහන්ට මේ වයස මට්ටමේදී තරඟ කාර්යත්වයක් නැද්ද සාහන් දැන් වාදේතර මේ වයස් කාණ්ඩේ ඉන්න සුපිරිම ක්‍රීඩකයා? එහෙම කියලා නෑ අයියේ වඩා තව තරඟකාරීත්වය කියන්නේ තරඟ දෙන්න තව ප්ලේස් ඉන්නවා හා එහෙමත් නෑ
හැබැයිවත් මහන්සිලා ඉන්න ඕනේ මහන්සිලා ඉන්න ඕනේ පක් වෙලා හරි අත ඇඩියොත් එහෙම අනිත් කට්ටියව පව කරන්න පුළුවන් ඒ නිසා හැම වෙලෙම ගේමේ ඉන්න ඕනේ හොඳයි සහන් අපි ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා මම හිතන්නේ සහන් දාබරේ කියන්නේ අපේ රටේ අනාගත ක්‍රිකට් වීරෙක් වෙන එක නම් නොඅනුමානයි සහන් මේක ඔප්පු කරන්න ඕනේ දැන් 2021 2025 විතරෝගේ කවුරු පහගේ පුළන්නේ පුළුවන් සහන් කියන්නේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව කවදා නියෝජනය කරන අති දක්ෂයෙක් කියන කතා දෙකක් නැහැ එතරම්ම දක්ෂතාවක් තිබෙන පුදුම හැකියාවක් තිබෙන ලාබාල ක්‍රීඩකෙක් ආරම්භක ප්‍රතිකරුවෙක් ඒ වගේම දඟපරණ ජවන්නෙක් ඉතින් මම හිතන්නේ සහන් ශ්‍රී ලංකාවනෝ දැක්කොත් ඔයාල කවදාද කියයි අනිවාර්යයෙන්ම අපි කියන කතාව හරි එයා ශ්‍රී ලංකාව ගහන්න ඕන තරම් වැඩ්ඩෙක් තමයි කියලා සහන් දාබරේ කියලා කියන්නේ ඉතින් සහන් අපි වට උණුසුම් සුපාර්තනා කරනවා අනිවාර්යයෙන්ම කවදා දවසක ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මට හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔය නියතමානිකම ඔය ගතිගුණ ඒකත් හොඳට තියාගන්න ඒකත් එක්ක හොඳ ක්‍රිකට් එකක් ගහලා අපි රටේ කීර්තිමත් දක්ෂ ක්‍රිකට් තරුවක් වෙන්න කියලා අපි සුප ප්‍රාර්ථනා කරනවා good luck god bless you